1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා ශ්‍රී ලංකාවේ නිදහස ලැබුවයින් පසුව ඉදා මිදා කාලයේ ඇතුළත පත්තුණු ජනාධිපතිවරුන් පිළිබඳව ඔබ දන්නවද? මේ වීඩියෝ එක අවසන් වෙනතුරු බලන්න. ඔබට හොඳ අවබෝධයක්, ඔබට හොඳ දැනුමක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වදුටුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වන විලියම් ගොපල්ලෝ මහතායි. 1972 වර්ෂයේ සිට 1978 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ අවසාන විධායක නොවන ජනාධිපතිවරයා වන්නේද විලියම් ගොපල්ලෝ මහතායි. 1897 සැප්තැම්බර් මස 17 වෙනි දින මාතලේදී උපත ලැබූ ඒ මහතා 1981 ජනවාරි 31 වෙනි දින දැයින් සමුගන්නා විට වයස අවුරුදු 83ක් වන ශ්‍රී ලංකාවේ දෙවන ජනාධිපතිවරයා වන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතායි. එසේත් නැත්නම් ජූනියස් රිචඩ් ජයවර්ධන මහතායි. ජේ.ආර්. ජයවර්ධන මහතා තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වන්නේ. 1978 වර්ෂයේ සිට 1989 වර්ෂයේ දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයේ හොබවා තිබෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින්. 1906 වර්ෂයේ සැප්තැම්බර් මස 17 වෙනි දින කොළඹදී උපත ලැබූ ජේ.ආර්. ජයවර්ධන මහතා 1996 නොවැම්බර් මස 1 වෙනි දින දැයින් සමුගන්නා විට ඒ මහතාට වයස අවුරුදු 90ක් වනවා. ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වන්නේ ආර්. ප්‍රේමදාස මහතායි. එසේත් නැත්නම් රණසිංහ ප්‍රේමදාස මහතායි. 1989 වර්ෂයේ සිට 1993 වර්ෂයේ දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයේ හොබවා තිබෙන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා විසින්. 1993 මැයි 1 වෙනිදා මැයි රැලියට සහභාගී වී සිටියදී හදිසි බෝම්බ ප්‍රහාරයකින් දැයින් සමුගන්නා රණසිංහ ප්‍රේමදාස මහතා 1924 ජූනි මස 23 වෙනි දින කොළඹදී උපත ලබා තිබෙනවා. 1993 මැයි මස 1 වෙනි දින රණසිංහ ප්‍රේමදාස මහතා දැයින් සමුගන්නා විට වයස අවුරුදු 68ක් වෙනවා. ශ්‍රී ලංකාවේ තුන්වෙනි විධායක ජනාධිපතිවරයා වන්නේ ඩී.බී. විජේතුංග මහතායි. එසේත් නැත්නම් දිංගිරි බණ්ඩා විජේතුංග මහතායි. ඩී.බී. විජේතුංග මහතා 1993 වර්ෂයේ සිට 1994 වර්ෂයේ දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය හොබවා තිබෙනවා. 1916 පෙබරවාරි මස 15 වෙනි දින මහනුවර උඩුනුවරදී උපත ලැබූ ඩී.බී. විජේතුංග මහතා 2008 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වෙනි දින දැයින් සමුගන්නා විට ඒ මහතාට වයස අවුරුදු 90ක් වනවා. ශ්‍රී ලංකාවේ 4 වෙනි විධායක ජනාධිපතිවරිය වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියයි. ශ්‍රී ලංකාවට නිදහස ලැබුවයින් පසුපත් වූ ප්‍රථම කාන්තා ජනාධිපතිවරිය වන්නේද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1994 වර්ෂයේ සිට 2005 වර්ෂයේ දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය හොබවා තිබෙනවා. 1945 වර්ෂයේ ජූනි මස 29 වෙනි දින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කොළඹදී උපත ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ 5 වෙනි විධායක ජනාධිපතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. මහින්ද රාජපක්ෂ මහතා 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය හොබවා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා 1945 නොවැම්බර් මස 18 වෙනි දින වීරකැටියේදී උපත ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වර්ෂයේ සිට 2019 වර්ෂයේ දක්වා
ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය ඔබවා තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා 1951 සැප්තැම්බර් මස 3 වෙනි දින ගම්පහදී උපත ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයේ ඔබවා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා 1949 ජූනි මාසේ 20 වෙනි දින මාතරදී උපත ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. රනිල් වික්‍රමසිංහ මහතා 2022 වර්ෂයේ සිට 2024 වර්ෂයේ දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය ඔබවා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා 1949 මාර්තු මාසේ 24 වෙනි දින කොළඹදී උපත ලබා තිබෙනවා. ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා නිදහස ලැබුවයින් පසුව පත්තුණු ජනාධිපතිවරුන් පිළිබඳව විශේෂ සඳහන් කිරීමක් කළ යුතුය. 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා ශ්‍රී ලංකාවට නිදහස ලැබුවයින් පසුව මුලින්ම පත්තුණේ විධායක නොවන ජනාධිපතිවරයෙක්. ඉන් පසුව තමයි විධායක ජනාධිපතිවරුන් පත්තුණේ. එදා මෙදා කාලය තුල ශ්‍රී ලංකාව තුල විධායක නොවන එක් ජනාධිපතිවරයෙකුත් විධායක ජනාධිපතිවරුන් 8 දෙනෙකුත් පත් වී තිබෙනවා. මේ හේතුව නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් 9 දෙනෙක් පත් වී තිබෙනවා. මේ වීඩියෝවෙන් ඔබට ප්‍රයෝජනයක් වුණා කියලා හිතෙනවනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.